මම කොළොන්නාව ආසනේ ඡන්ද පෙට්ටි 99ටම මැතිවරණයට පෙරත් ගිහිල්ලා සාකා සමිති ටික සංවිධානය කරලා කෙරුවා. දැන් ඡන්ද පෙට්ටි 99ටම ගෙයින් ගෙට ගිහ මේ පෙට්ටියෙන් පෙට්ටියට ගිහිල්ලා අපි මැතිවරණය සංවිධානය කිරීම තමයි කරන්නේ. සුඳුරු මතක සමග සැමදා රසවත් වෙන්න සන් නූඩ්ල්ස් රසවතුන් තමයි. මම ජනතා විතුපරණයට අභියෝග කරනවා. අන්ර කුමාර ගිය ඊරද ඇවිල්ලා කොටිකාවත් හන්දියේ පුටු 200ක් තියලා මේ ජනතාව 600ක් විතර හිටියා. ඔළුවේ ගානට කැමරාව ගෙනිල්ල ලොකු සෙනගක් වගේ පෙන්නවා. මං අභියෝග කරනවා අන්ර කුමාරට, එයාගේ සංවිධායක කවුද කියලා අපි නමක් ගමක් දන්නෙත් නැහැ, ඉන්න තැනක් දන්නෙත් නැහැ. ඔය දාලා තියෙනවා නම් මිනිහෙකුට ඇවිල්ලා අපි වගේ පුළුවන් නම් ඡන්ද පෙට්ටියෙන් පෙට්ටිය තියන්න කියන බලන්න. ඇස්සි ඔන්න දැක්කනේ, ඔයා දැක්කනේ මේක දැක්කම ඔයාලට හිතෙනවනේ අපිට ඡන්ද දෙන්න. ඔයිති ඒ ඔක්කොම මේ ඉදිරි මැතිවරණයෙන් පස්සේ සොරා කෑ දේපල නැවත පවරා ගැනීමේ පනතාවම බලාගමු. දැන් කතා කරලා වැඩක් නැහැ. නැති ඒක 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 තමයි. දැන් ඒවා සොරා කෑ දේපල නැවත පවරා ගැනීමේ නඩුව අපි මේ මේ පනත අපි ගේනවනේ. එතකොට ඉතින් ගොඩක් දේවල් වෙයි. ජනතාව යන්නේ නැනේ චරිත ගියාට. චරිත යනවා බාර් පර්මිට් වලට, චරිත යනවා සල්ලි වලට, චරිත යනවා වලව්ව බේරගන්න. මොකද මේ පාර තියෙන්නේ මෙහේ රනිල් වික්‍රමසිංහ ඡන්ද ඉල්ලන්නේ එයා පරදින බව දැනගෙන. එයාට ඕන මේ මේ අනුරදින්නත් කමන්නේ සජිත්ව පරද්දන්න. මොකද එයා රණසිංහ ප්‍රේමදාසගේ පුතා හින්දා. හරිද? ඉතින් ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ ඔය ගොන්තිරි තමයි හැමදාම තිබ්බේ. හරිද? එයා ඉස්සෙල්ලා ගියා පාර ආණ්ඩුව තියෙනකොට පෝට්ටුවයි SLP එක දෙකට කැඩුවා. එයා හිතුව ඒක මැදින් ගිල්ල දිනන්න පුළුවන් කියලා. අන්තිමට මුළු ලංකාවෙම කුජීත වුණා. මම විතරයි කොළොන්නාවෙන් 11 දිනලා දුන්නේ. ඉතින් ඒ නිසා ඔය රනිල් සීයාගේ ඔය තීරය දැන් හරියන්නේ නැහැ. ජනතාව යන්නේ නැණි. මොන වගේ අභියෝගයක් වෙයිද උතුමාලාට දැන් ජනතාව විමුක්ති මොකක්ද අභියෝගය? අපි දිනන වන් හෝස් රේස් ගේම මේක. මේ රටේ දුක් විඳින ජනතාව, ගොවියා, කම්කරුවා, දීවරයා, වෙළෙන්දා, හරිද, සාමාන්‍ය පන්තියේ මිනිස්සු, ව්‍යසායකයන්, මේ දිරියට මේ දිරිය අරගෙන ඉහළට එන්න හදන මිනිස්සු ඔක්කොම ඉන්නේ මේ සමගි ජන බලවේගෙත් එක්ක. මොකද හේතුව දර්ශනයක් තියෙන වැඩපිළිවෙලක් තියෙනත් අපි ගාව, කණ්ඩායමක් ඉන්නෙත් අපි ගාව, ඒ වගේම මේ නායකත්වයක් තියෙනත් අපි ගාව. ඉතින් අනිත් ඔක්කොම නිකන් මේ වේදිකාවල කටවුල් කර කර බොරු කී කියන කට්ටියනේ ඉන්නේ. දැන් අරකම මාත් කියනවනේ මේ මේ 150කට වැඩි ගන්නවා, 170ක් විතර ගන්නවා කියලා කියනවා මේ අනිත් කමරේ. ඒක මොකක්ද? කවුද කියන්නේ 170 ඡන්ද? ඔව්. පොඩ්ඩක් මේ එහා පැත්තේ තියෙන අංගුඩි ස්පිරිතාලේ පොඩ්ඩක් චෙක් කරගන්න කියලා. හරිද අපි කියන්නේ? හා හරිද කියන්නේ? ඔය කීපේ කියනට. හරිද? ඔබතුමාගේ ආසනේනේ කොළොන්නාව. දැන් එතකොට ඔබතුමා කොළොන්නාවේ ආසනේ ඉන්න ජනතාව ගැන හොඳටම දන්නවනේ. ඔව්. ඒතර අනුර කුමාර දිසානායක කියනවා කොටිගාවත්තේ රැළියේදී උඩුකාරයෝ පාතාලේ ඉන්නේ කොළොන්නාවේ කියලා. ඔව් මමත් දැක්ක අනුර කුමාර කියන කොළොන්නාව කියන්නේ කුඩු පුරවරයක් කියලා ඉවරලා. මන් දන්නේ කොහෙන් ඉඳලා ආපු ඒ උන්දේ ටික අහන් හිටිය කියලා. ඒ නිසා අනුර කුමාරට කොළොන්නාවට ඇවිල්ලා කොළොන්නාව ජනතාවට කරපු අවමානයට, අපහාසයට මේ මැතිවරණයේ හොඳ උත්තරයක් දෙනවා. බලන් ඉන්නකෝ. ඉතින් හැමදාම මෙහෙමනේ. දැන් සිද්ධාලේපේ මුදලාලිත් පෙරදි හැමදාම මිල්ලෝනේ. සිරිතින් ඔජය සූර්යත් ඉල්ලෝනේ. අඬරටත් මිල්ලන්න පුළුවන් හැමදාම. ඒක දැන් ජනාධිපති සීනියක් මාවගෙන ඉන්නවනේ අනුර කුමාරා. සීහින ඉතින් වාටත් පුළුවන් නේ සීන දකින්න. සීන දකින්න ඕන කෙනෙකුට තියෙන අයිතියට අපි ගරු කරනවා. ඡන්ද ඉල්ලන්නත් ඕන කෙනෙකුට තියෙන අයිතියට අපි ගරු කරනවා. දැන් 39 දෙනෙක් ඉල්ලන්නේ. ඒ කියන්නේ අන්තිමට පෙට්ටියස්ද? ආ හැමදාම මෙහෙමනේ. 1982 ජනාධිපතිවරණෙදිත් රෝණ විජේවීරට මොහොම සෙනග හිටියා. හරිද? අන්තිමට ගත්තේ 103යි. හරිද? මේ එතකොට ලයනල් බෝපගේ පොතේ තියෙනවා රෝහණ විජේවීර ඡන්ද පෙරදුනාම ස්තුති කරන්නවත් මැතිවරණ දෙපාර්තමේන්තුවට ආවෙත් නැහැ. ඇඳෙන් බහින්න දවස් 3ක් ගියාලු. ඉතින් අන්ර කුමාරට වෙන්නේ මෙල්බර්න් වලට ගිහිල්ලා ඉන්න තමයි. ඒකනේ ඒගොල්ලන්ගෙන් අහන්න ඕන. දැන් අර සොරා කෑ දේපල නැවත පවරා ගැනීමේ පනත ආවම ඒවත් කියන්න වෙයිනේ. දැන් අන්ර කුමාර කිව්ව මුකුත්ම යාට නැහැ කියලා. ඒ ඔය සිල්ලර් පස්සට අපි දිනනවා.